අපි දැක්ක අයියේ බරපතල ප්‍රකාශනය නැත්නම් පෝස්ට් එකක් ෂෙයා වෙනවා. කවුද මේක ෂෙයා කරන්නේ? ආචාර්ය දයන් ජයතිලක. ආචාර්ය දයන් ජයතිලක ඉතාම බරපතල ඔහුගේ ෆේස් ෆේස්බුක් ගිණුමේ ඒ ෆේස්බුක් එකෙන් අපි දකින්නේ ඒ ප්‍රකාශනය. මොකද්ද මේකෙන් කියන්නේ? මේකෙදි බොහොම පැහැදිලිවම මතුවෙන අදහස තමයි පාස්කු ප්‍රහාරය බරපතල සැකයක්. මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂද කියන සැකය ඔහු මතු කරනවා. ඒ සැකය ඔහු මතු කරනවා. මේක ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. මේ නිකන් ගමේ ගොඩේ කෙනෙක් අපි වගේ කෙනෙක් පෝස්ට් එකක් දැම්මා වගේ නෙමෙයි. මේ පෝස්ට් එක දාන්නේ ආචාර්ය දයන් ජයතිලක. ඔබ අපි සියලු දෙනාම දන්නවා ආචාර්ය දයන් ජයතිලක කියන්නේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක්, දේශපාලන විචාරකයෙක්, දේශපාලන න්‍යාය ආචාර්යවරයෙක්. ඔහු තමයි 2009 ජිනීවාවල මානවහිමිකම් කවුන්සලය ලංකාවට එරෙහිව සම්මත කරගන්න යෝජනා ගේන වෙලේකට මූණ දීලා එක පරාජය කරපු දේශපාලන තාන්ත්‍රිකයා, රාජ්‍යතාන්ත්‍රිකයා. ඔහු රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහු කියන දේ ලෙහිසි දෙයක් නෙමෙයි. කලේසියෙන් පැහැර කරන්න බෑ. මොකද දිගින් දිගටම මේ පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ මේ රටේ පුරවැසියෝ විදියටත් අපිට දිගින් දිගටම මේ සැකය මත වුණා. මොකද දිගින් දිගටම හෙළිදරව් වුණා මේ සහරාන් ඇතුළු අබ්දුල් රසීක් වැනි ඒ තව්හීද් ජමාත් සංවිධානය නිර්මාතෘවරයා කවුද, පීතෘවරයා කවුද කියන එක. කවුද එයාට අනුග්‍රහය දැක්වේ? කවුද එයාව පෝෂණය කළේ? විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගෙන් මේ ප්‍රශ්නේ ඇහුවාම අපි දැක්ක අර දෙරණ නාලිකාව, ගෝඨාභය රාජපක්ෂගේ නාලිකාව, ඒ නාලිකාවෙන් ප්‍රශ්නයක් නිවේදිකාව ඇහුවාම ආපු ගමන් ගිය කේන්තිය අපි දැක්කා ඒක. ඒ ප්‍රශ්නේ ඍජුව ඇහුවාම උත්තර දුන්නේ නැති හිටිය. අවසානයේදී කැරකිලා කිව්ව ඔහු එහෙම ගිනුම් තිබුණා. අපි බුද්ධ්‍යංශ විදියට එයාට පඩි දීලා තියෙනවා කියන එක. මේ කෙලිදරව් වුණා. මේ සහරාන්ලට, අබ්දුල් රසීක්ලට මේ තව්හීද් ජමාත් සංවිධාන වලට මුදල් ලබා දීලා තියෙනවා. රහස් ගිනුම් වලින් මුදල් ලබා දී තිබෙන බව. ඒ විතරක් නෙමෙයි, ඊට සමගාමීව එයාගේ පාලනය කාලේ ඒ හිස්බුල්ලා වැනි අයට ඒ වහබ්වාදය ප්‍රචාරණය කරන ඒ විශ්වවිද්‍යාල හදා ගැනීම සඳහා අවසර දුන්නා. විතරක් නෙමෙයි, ඒවා විවෘත කරන්න ගියේ ඒ රාජපක්ෂ පවුලේ අය. මෙන්න මේ විදියට අන්තවාදය පෝෂණය කළා. අන්තවාදීන් අතර ගැටුම් ඇති කළා. එක පැත්තකින් මුස්ලිම් අන්තවාදී සංවිධාන බිහි කරනවා, අනිත් පැත්තෙන් සිංහල අන්තවාදී සංවිධාන පෝෂණය කරනවා. මේවා අතර ගැටුම් ඇති කළා. බරපතල ජාති විරෝධී ජාති ભેදවාදයක් ඇති කළා, වර්ගවාදයක් ඇති කළා, ආගම්වාදයක් ඇති කළා. මොකද උනේ? ඒක අවසානයේදී සිදු වුණේ ප්‍රහාරයක් බවට එළිදරව් වෙන එක. ප්‍රහාරයකින් අවසන් වෙන එක. බරපතල ප්‍රහාරයකින් අවසන් වෙන එක. ප්‍රහාරේ වුණාට පස්සේ අපි දැක්කේ මොකද? ප්‍රහාරේ වුණාට පස්සේ ජාතිවාදය අවිස්සෙනවා. මුස්ලිම් වරුන්ට එරෙහි බරපතල ප්‍රහාරයන් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයන් එල්ල වෙන අවස්ථාවලදී ගමන් කරන්නේ කවුද? අපි දැක්කා මදු මහදව අරවින්ද වගේ අය. මේ පොහොට්ටුවේ බරපතලම පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂයක ලේකම්වරේ අපි දකින්නේ ගම්පහ ප්‍රදේශයේ හිමි මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇවිදගෙන යනවා. මේවා සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු වුණේ නැහැ. අවසාන වුණේ මොකද? දිගින් දිගටම මුස්ලිම් වරුන්ට එරෙහි ප්‍රචාරණයක් යනවා. මුස්ලිම් වරුන්ට විරුද්ධව ප්‍රචාරණය කරන එක සනාථ කරනවා මහේ සේනානායක මහත්මයා. මහේ සේනානායක මහත්මයා අපි දැක්ක පහුගිය දවසක කියනවා අපිටත් පුදුමයි, මේ ප්‍රහාරය සිදු වුණාට පස්සේ මිනිත්තු පහෙන් පහට මුස්ලිම් වරුන්ට එරිව පෝස්ට් යනවා. හැබැයි අගෝස්තු මාසේ එකපාරටම මේ මුස්ලිම් වරුන්ට එරිව පෝස්ට් නතර වෙනවා. ඇයි නතර වෙන්නේ? එයා කියනවා ඇයි නතර වෙන්නේ? මුකුත් නෙමෙයි, ඒගොල්ලන්ට ඕන අපේක්ෂක ඇලියට එනවා. ඒගොල්ලන්ගේ අපේක්ෂක ඇලියට ආපු ගමන් මේ මුස්ලිම් වරුන්ට එරිව ප්‍රචාරණය නතර වෙනවා. මෙන්න සැක. අපි දන්නවා මේ බෝම්බ ප්‍රහාරය වෙලා දවස් 4ක් යනකොට, මේ මාධ්‍යවේදී සහෝදරවරුන්ට මතක නම් දවස් 4ක් යනකොට රොයිටර් සේවයට එනවා. රොයිටර් ප්‍රවෘත්තියක් පළ වෙනවා. සාකච්ඡාවක් යනවා ගෝඨාභය රාජපක්ෂ එක්ක. එයා කියනවා මම දැන් ජනාධිපති අපේක්ෂකව බාරගන්න සූදානම්. මම ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙනවා. මට දැන් පුළුවන් රාජ්‍ය ආරක්ෂාව සලසන්න. මෙන්න මේකේ පසුබිම. මේක තමයි වෙනත් විදියකින් ආචාර්ය දයන් ජයතිලක. අපි දන්නා දේ රාජ්‍යතාන්ත්‍රික භාෂාවකින් ඔහු කියනවා. මේක බරපතල සැකයක්. එනිසා අපිටත් මේ සැකය තියෙනවා. මේක පිටුපස යම් යම් ජාත්‍යන්තර බලවේග ඉන්නවද? අද අපිට පේනවනේ ජාත්‍යන්තරයේ හැසිරෙන විදිය, අයගොල්ලන්ට ඕන විදියට නඩුවේ සැකස් වෙන ආකාරය. තමන්ගේ පුරවැසියා බලයට පත් කරමින්, තමන්ගේ පුරවැසියා ජනාධිපතිවරයා බවට පත් කරමින්, රූකඩයක් බවට පත් කර ගැනීමේ උවමනාවක් යටි අරුමුණක් තියෙනවාද කියන සැකය මතුවෙනවා. මේ සියලු සාධක වලින් අපිට පේනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්, සැකයක් තියෙනවා. එනිසා අපි ඉල්ලා සිටින්නේ රජෙන් වගකීමෙන් අපි ඉල්ලා සිටිනවා මේ
පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව වහාම හෙළිදරව් කරන්න, රටට හෙළිදරව් කරන්න මේ තේරීම් කාරක සභාවේ වාර්තාව. මෙතන තමයි ප්‍රශ්නේ. මොකද මේ තේරීම් කාරක සභාවේ සාක්ෂි දීපු ඉහළ පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන්ගේ සාක්ෂිවල බරපතල රහස් තිබෙනවා. මේ පිළිබඳ බරපතල සැකය පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. එනිසා රටට දැනගන්න අවශ්‍යයි ජනාධිපතිවරණය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙන පුද්ගලයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙන පුද්ගලයා පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව විවිධ ආකාරයෙන් අදහස් පළවෙත්ති විචාරකයන්ගේ අදහස් පළවෙත්ති මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සැක සංකා තිබෙන මොහොතක රට දැනගත යුතුයි. රට පාලනය කරන්න එන්නේ මේ අන්තවාදීන් පෝෂණය කරපු ජාතිවාදීන් පෝෂණය කරපු ආ මිනිසුන්ගේ මිනිමැටින් මිනිසුන් මැරෙද්දී ඒ මිනිවල කරපිටින් ගිහින් ජනාධිපති ධූරයන් ලබා ගැනීමට කටයුතු කරපු පුද්ගලයන්ද යන්න පිළිබඳව සැකයක් තිබෙන මොහොතක මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කාරක සභාවේ වාර්තාව වහාම හෙළිදරව් කළ යුතුයි. රටට අවශ්‍යයි දැනගන්න, රටට දැනගන්න අවශ්‍යයි. බරපතල ප්‍රශ්න තිබෙනවා. මොකද සහරාන අත්තනංගොඩ ගැනීමට සූදානම් වෙද්දී අර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන නාලක සිල්වා අත්තනංගොඩපත් වෙන්නේ යම් ආකාරයක බොරු චෝදනාවක් යටතේ. බොරු නඩුවක් පටලවල ඔහු හිසරගත කරන මාස ගණනාවක්. ඉන්පස්සේ සහරාන අත්තනංගොඩ ගැනීම වැළක් වෙනවා. ඉන්පස්සේ මේ බෝම්බය පුපුරනවා. ඉන්පස්සේ ඒ පිළිබඳව නාලක සිල්වා ඇවිල්ලා කොමිෂන් සභාවේදී සාක්ෂි දෙනවා. මිස බරපතල සැකයක්. මේ සැකයන් තිබෙන මොහොතක්. එසා අපිට අවශ්‍යයි රට පාලනය කරන්න එන්නේ ඝාතකයන්ද, රට පාලනය කරන්න එන්නේ කුමන්ත්‍රණකරුවන්ද, රට පාලනය කරන්න එන්නේ අන්තවාදීන් පෝෂණය කරපු දේශපාලන නායකයන්ද යන්න පිළිබඳව රට දැනගත යුතුයි. එනිසා අවශ්‍ය කරනවා මේ කොමිෂන් සභා වාර්තාව තේරීම් කාරක සභාවේ වාර්තාව ඉතා ඉක්මනින් දැන් අවසන් වෙලා තිබෙන බවයි මාධ්‍ය වලින් පළ වෙන්නේ. ඉතා ඉක්මනින් රට හමුවේ තැබිය යුතුයි.